Morning, morning. Now, I'm in the office. Huh? How are you? A shipment to cook it. Now, I'm in Katagre, Venevada Cutter. Me up here, Aisha Gavada Cutter. Oh, done that there. Yarder than me, I look Pisua Gahalani. Huh? Oh, then yard to one a little meditation karana. May I say, Eka Tamalu, then I look trendigger. Ah, oh, eh, then a gym gave a coma than ever. Eva coma than Nathala. Me buried the meditation teacher can equip a duck event. Hurry, hurry, Mama Eve the worker and a mutter in the meal the worker and go. Natta mutter make any take a make either a visumak nice. Okay, okay. Okay, thank you very much. Okay. භාවනාව ආගමික අභ්‍යාසයක් හැටියට සලකනවට වැඩිය තර්කානුකූල දෙයක් හැටියට කල්පනා කරන්න ඕනේ. භාවනාවේදී මේ ලැබෙන සුවය සතුට පහ වෙලා සුපුරුදු කලබලකාරී ජීවිතේ පටන් ගත්තාම ආයෙත් කල්පනා කර එළඹෙන්න ඕන මානසික තලයක් ඒක. සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන බය, කෝපය, රාගය, ඊර්ෂ්‍යාව ආදී ඕනෑම හැඟීමකට ඔරොත්තු දිය හැකි ශක්තියක් ලබා ගත හැකි වන්නේ එවැනි පුනරාලෝකන අභ්‍යාසයකින් විතරයි. කුණ්ඩලනිය අවදි කළ හැක්කේ අඛණ්ඩ අභ්‍යාසයකින් පසුව පමණයි. ප්‍රාණයාමයෙන් ක්‍රමානුකූල ආශ්වාස ප්‍රාශ්වාසයෙන් දරණ ගැසුණු කුණ්ඩලිය අවදි වී දිගහැරි බ්‍රහ්මනාඩියට පිවිස ඉහළට ගමන් කරනවා. එය හිස්මුදුනින් ඉහළට නැගුණු විට කිරුලක්සේ උස්ව ශිව සමග සම්බන්ධ වෙනවා. මේ අවස්ථාව පරමානන්දයි. භාරත තාන්ත්‍රිකයන් පිළිගන්නේ මිනිස් සිරුර කෝෂයක් ලෙසයි. ඥාන ශක්ති නිදාන කෝෂයේ වටහා ගැනීමෙන් විශ්වාබෝධය කරා ළඟාවීමට පුළුවන්. රාජු මහත්තයා එයාද ගෙදරෙන්නේ සඳසිරි සඳසිරි සඳසිරි
මනස දෙස බලන්න. ඔබද ඔබගේ සිතුවිලි සමග පාවීයයි. දැනෙහිඳ සිතුවිලිවල බලය අවිද්‍යාව ප්‍රඥාව බවට පෙරලෙන සිතුවිලි. අඳුර ආලෝකය බවට පෙරලෙන සිතුවිලි. ඔබ මා බවට පෙරලෙන සිතුවිලි. සියලු ප්‍රශ්නවලට මූලික ප්‍රශ්නය මනසයි. එම නිසා ඉරහඳ ඇමතීමට පෙර තම මනස දෙස බලන්න. සූර්යා එහි පායයි. ඔබට පරාජය වීමක් නැත. තිලෝපා කියා සිටින්නේ ස්වාභාවික වන්න, සරල වන්න කියායි. ලෝකේ වස්තු සියල්ල තුල ඇත්තේ ඒවා ගැන කල්පනා කරන ඔබගේ සිතුවිලිවල හැඩයයි. කුසලානේලෝ මිදේශේ කුසලානේ හැඩය ගනී. මිදේශේ හැඩයක් නැත. අපේ වත්ත බල්ල නගර සභාවෙන් උස්සනවා. ඒ චුගේක ගරිබා බල්ලා. මේ අපේ අහිංසක බල්ලෝ උන් වත්තෙන් එළියට යන උන් නෙවෙයි. යෝගි මාස්ටර් උත්තර දෙකද? හරිම අපරාධයක් වුණේ. උන් අපේ දරුවෝ වගේ. උන් කවදාවත් දඩාවතේ ගියේ නැහැ මාස්ටර්. මේ පාහර බල්ලෝ උන්වත් අපේ නුදුර ගත්තා. මොකද්ද හේතුවකට අද මං ගෙදර හිටියේ? අපේ දෙන්නමත් අද ගෙදර නැහැනේ. ලොකු අම්ම බලන්න කියලා දෙනියායට ගිහිල්ලා. තව ඩිංගෙදි ඒගොල්ලෝ මෙහෙ එනකොට මෙහෙ මල ගෙදර. වෑන් එක එන සද්දෙට මම මේ පැතරට අක් ගාලා දුවගෙන ආවා. එතකොට තමයි මම දැක්කේ මාස්ටර් ඇවිත් තොමියව වඩා ගන්නවා. මන් නොදන්නා ඈ අක්කයි මිනානි නංගි ඌට තියෙන ආදරේ. මාස්ටර් අද දවසේම ගෙදරද? අවස තුනට රත්මලානේ කම්කරු සෙවනේ අලුත් භාවනා පන්තියක් පටන් ගන්නවා. ඊට පස්සේ 6ට කොතලාවල ඇකඩමි එකේ චිත්ත ඒකාග්‍රතා දේශනයක් තියෙනවා. සංගම් මගේ බල්ලක් ගියා. මගේ ඇස් දෙකට දැක්කා. ඌ කපෝති. ඉතේ ෆැක්ටරිය සයිරන් එක නැති වෙනකොට මං හිතුවා මොකක් හරි නස්පැත්තියක් කියලා. ඇයි එබේද දෙකේම නෝටිස් ගාලා තිබුණේ දැක්කේ නැද්ද? නෝටිස්? නෝටිස් ගහුවට බල්ලෝ කියවනවා ඈ. ඔය ඉඩන් පාක් එකේ උන්ගේ කොන්තරාත්තුව තමයි නගර සභාව අරන් තියෙන්නේ. පුළුවන් වුණොත් නගර සභාවට කියලා බල්ලන්ට කලා වගේ අපිත් එක්කම මේ වත්තත් ගොඩ කළා දා. ඇයි? අපේ බල්ලෝ එහෙ රින්ගුවේ උන්ව මරා දාන්න? උන් වටේටම තාප්ප ගහලා වට කරගෙන සිකියුරිටි කාරයෝ දාලා ඉන්නේ මුරට. මා
බලපන්නේ හැට මාස්ටර්ලුත් යනවා උන්ට භාවනා උගන්වන්න මං ආයේ යන්නේ නැහැ උංගාවට ඇයි අපේ බල්වල්ල ගත්තේ ඉන්නද නෑ උන් අපි බල්ලෝ කියලා හිතාගෙන ඉන්නේ ඉඳ මස්කට්ට කිසි කරාම නකුට වනවන උන් පස්සේ එන්න තරමට අපි හාමත ඉන්නේ කියලා උන් හිතාගෙන ඉන්නේ බල්ලෝ ඊයර අපේ ගෙදර තිබුණු මෙඩිටේෂන් සෙෂන් එක වෙලාවේදී උඩ තට්ටු හොරු ගින්දලා. ලැබෙට අපිට සද්දයක්වත් ඇහුන්නේ නැහනේ. අපේ සර්වන්ස් තුන් දෙනෙක් ඇරස් කළා. පුදුමයි. ගෙදර වැඩකාරයොත් මේවට සම්බන්ධයක් ගැන. පොලිසිය මේ පැත්තට ආවේ නැද්ද? නෑ මෙහෙට ආවේ නෑ. පොලිසිය අපි සර්වන්ට්ස්ට ගහලා ගහලා අහලා තිනවා මෙහෙට ආවගි පිටාය කවුද කියලා. පෙරේදර අපේ ගෙදර dance එකකුත් තිබුණා. ඉතින් තුන් දෙනාම ගත් කට්ටම කියලා තියන්නේ මේ. එහෙනම් මමයි හොරා. නෑ නෑ එහෙමම නෙමෙයි. මේ කොකටද පොලිසියට ගිහලා කට උත්තරයක් දෙමුකෝ රාජුත් එතන ඉන්නවා පොලිසිය හොයාගනි කවුද කියලා හොරු කවු සනත් කියන්නේ මමයි සර් තවත් දාන්න වාගේ බෙත් ඌ අහිංසක කොල්ලෙක් අපූරු අහම්බයක්ම විය යුතුය. බටහිර මනෝවිද්‍යාවේදී කායික මානසික පෞරුෂ සමානතාවක් ලෙස සූත්‍රගත කරනු මේ අහම්බය මාක්ස්වාදීෙකුට නම් නියම සහෝදරත්වයේ ප්‍රතිමූර්තියක් වනු ඇත. වත්තේ සියලු ජීවීන් පොදුපාන්තික විඥානයක් වෙනුවෙන් පෙනී සිටින්නට අහම්බෙන් හෝ ඉඩ ලැබීම ඥාතිත්වය පිළිබඳ නව අර්ථකථනයක් නොවන්නේද?
හෙට නිවසට පැමිණෙන මගේ බිරිඳටත් දියණියටත් තොමියා විසින් සිය සනුහරයට සිදු වූ අවනඩුව සහසුත් දෙන්න පැහැදිලි කර දෙනු ඇත. වත්තේ හිතවතුන් අපට වූ අවනඩුව ඇයට කියා දෙනු ඇත. මුළු සමාජ යන්ත්‍රණයම සිය ග්‍රහණයට නතු කරගත් තෙන්නකෝන් නෝනලාගේ ඕමනාවන්ට පිටුපෑ එක් පුංචි මිනිහෙක් වෙනුවෙන් මුළු වත්තම බිලි වූ බැව් වත්තේ මිනිසුන් කිසි දිනක තේරුම් නොගනු ඇත. මේ නොතේරුම් ගැනීමම ජවයක් කොටගෙන පුද්ගල ජීවිත සඳහාද අත්හදා බලන්නට වත්තේ සුනක සංහාරය තෙන්නකෝන් නෝනලාට හොඳ පූර්වාදර්ශයක් වනු ඇත.